බොරුළු කපලා ටිපර් හයක් හතක් මෙහෙම යනවා. ඒවා නවත්තන්න කෙනෙක් නෑ, බලධාරියෙක් නෑ, බලන්නේ නෑ, පොලිසිය ඒවට එන්නේ නැහැ. මොනවද අපි කරන්නේ? ලොරි 10ක් 15ක් මෙතන පාස් කප කපා යනවා. අපි කොහොමද මෙහෙම යන්නේ? අපි මේ වයසක මිනිස්සු ඊයේ මාව වැටිලා, මගේ වෙදි සේරම අයින් කළා. ඉතින් මේවා පොලිසියෙන්වත් බලන්නේ නැහැ. ඉස්කෝලේ යන ළමයි උදේට යනකොට යනවා, හැන්දෑවට එනකොට මඩ නාගෙන මේ දරුවෝ ඉන්නේ. සපත්තු සෙරෙප්පු සේරම කුණු. හරි, ඔක්කොටම අපි දැනුවත් කළා. නමුත් මේ ගම්ම විදිහට අපි මේකට තරයේම විරුද්ධයි මේ බොරළු කපනවට. ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාවත් ගිහිලා දැනුවත් කළා. සභාපතිතුමා කියනවා මේ හදලා දෙන්නම් මම පොලිස් ස්ථානාධිපතිවට කිව්වා මේක මම නවත්තලා දෙන්නම් කියලා. ඒකත් කිසිම ප්‍රතිචාරයක් නැහැ. මේ බොරුළු ඇදලා පාර සේරම මඩ වෙලා මේ ඇත්තටම ඉස්කෝලේ යන්න බෑ. වාහන එනකොට අපි පැත්තකට වෙලා ඉන්නෝනේ. ඒ ඇඟට සේරම වතුර සේරම විසිනවා. සුදු වැඳගෙන හැමදාම පුදුම වදයක් විඳින්නේ. සුදු වැඳගෙන හැමදාම ඉස්කෝලේ යනකොට අනිවා යන්න බෑ පාරේ. අයින් වෙන්නත් බෑ, යන්නත් බෑ. මේ පාර විතරයි තියෙන්නේ, අපිට වෙන පාරක් නැහැ. මේක නම් මහම වදයක්. ඇත්තටම මේ ළමයි අරගෙන අපිට ඉස්කෝලේ යන්න බෑ. ඇත්තටම මේ බොරු වැඩේ හරිම වදයක්. ළමයි එක්කන් ඉස්කෝලේ යන්න දෙන්නේ නැහැ, වැටෙනවා. ඉතින් අපිට කියන්නේ බොරුළු කපලා නවත්තන්න, එක්කෝ පාර හදලා දෙන්න කියන්නේ යාළට. ගොඩක් කලින් ඉඳන් බොරුළු කපන. දැන් අම්මා සෑහන කලින් ඉඳන් කපන්නේ. සල්හා කැණීම් මන්සෙන් බලේ ආරලු කරන්නේ. ඒ හින්දා නතර කරන්නේ නැහැ කිව්වා. නතර කරන්න බෑ කියලා කියන. බොරළු කියලා දාලා තියෙන කිරිමැටි සේරම මේ පාරේ හැම තැනම මේ වයින්න. මඩ වෙලා ඇඟිලි අස්සෙන් පයින්න. බොරළු ටික විකුණ ගන්නවා, කිරිමැටි ටික පාරට හරවනවා. සේරම වාහන ඒ බොරළු වේ යනකොට සේරම තල්ලු වෙනවා අගලට. පාරේ නෑ මොකවත්. බොරළු නම් තද වෙනවනේ, තද වෙන්නේ නෑ.